දෙවැනි කරණීය විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැණක්වලින් කරපු කනුතියෙනවා යොදුන් දොළහක් දුරට පැතිරිලා තියෙනවා උස්මුදුන් නැති ගෙවල් හත් සියයක් තියෙනවා වයිරෝඩිමැනිකෙන් කරපු කනුතියෙනවා සිත්කලුයි සුන්ந்தරයි ඔබයේ විமானයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍යබීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා දිීව්‍ය වූ රස්සය තියෙනවා පංචකාමගුණත් තියෙනවා රන්නබරණවලින් සැරසිලා දිව්‍යාපසරාවන් නටනවා ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රියඋපද වන මේ සැප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත් දෙවිය. මිනිස්ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. ොගල්ලාාන මරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිද්‍යපූත්‍රයා ගොඩාක් සතුට වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණ කියෙන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ. තමාගේ යහපතදන්නා නුවනැති උදවිය පින්කරගන්තෝනේ. යහපත්මාර්ගේෙහි වැඩිය භික්‍ෂූන් වහන්සේලාක පුදන දානය තමයි මහත් පල ලබා දෙන්නේ. ඒ කාන්තයෙන්ම මගේ යහපත පිණිසමයි භික්‍ෂූන් වහන්සේ ආරණ්‍ය එෙන් ගමට වැඩියේ. මංඋුන්වහන්සේ කෙරෙහි හිත්ත පහදවා ගත්තා. ඒනිසයි මත් තෞතසා දෙවුලොවට ආවේ. ඒපිනෙන් තමයි මේ වැනිලස්සනක් මට ලැබුණේ. ඒපිනෙන්මයි මේ සම්පත් ලැබුණේ ස්සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකද ඔය පින තමයි මංකරගත්ත. ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිෙරුරෙන් විහිදනේලියෙන් හැම්ම දිශාවම පබලනවා.